අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මහා මැතිවරණයේ සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පාටලීගෙන් සහ වෙල්ගමගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් COVID-19 වෛරස් වැළඳුණු තවත් 9 දිනකු අද හඳුනා ගනී. සමස්ත රෝගීන් සංඛ්‍යාව 844 දක්වා ඉහළට. නාවික හමුදාවේ කොරෝනා ආසාදනයේ ඌ පළමු සෙබලා පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යයි. ලබන 11 වනදා රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් සුසිල් කියයි. ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව වසරක්වත් ගත වේවි. රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. පාසල් විවෘත කිරීම ගැන තීරණය ලබන සතියේ කොටස් වෙළඳපොළ ලබන 11 වනදා විවෘත කිරීමට සැලසුම් පුත්තලමින් කෝටි 4ක මත්කුඩු දමුල්ලෙන් බෝනික්කාගෙන් මත්කුඩු දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය පාර්ලිමේන්තු මැතිවරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර සමගී ජනබලවේගය විසින්ද මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සමාජිකින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හෝල් යන මහතුරුන් නම් කර තිබෙනවා. නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතාගේ මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු වූ දින සිට මාස 3ක් ඇතුළත මහා මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මාස 2 වනදා එවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුලින් මහා මැතිවරණය අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බවද පෙත්සම් කරුවන් පවසනවා. එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාස 25 වනදා මැතිවරණයේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණු බැවින් එය ජූනි මාස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයිද මෙම පෙත්සමේ සඳහන්. මෙලෙස ජූනි මාස 20 වනදා මැතිවරණයට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් පාර්ලිමේන්තුව විසිරුවා හැල දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුලින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේද නීතියේ ඉදිරියේ බල රහිත වන බවද පෙන්වා දී තිබෙනවා. එබෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයට නතු වී නොමැති හේයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරි යන බවත් පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුලින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මීට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය తాවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේ අතර රට පුරා COVID-19 වසංගතයේ පැතිරාමේ තත්ත්වයක් පවතින බැවින් ජූනි මාස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයන් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ මාස 11-13 හෝ 14 වන දිනයන් අතුරින් එක් දිනක සලකා බැලීමක් සඳහා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබැඳි ජාතීන්ගේ ඔන්ලයින් සමුළුව පසුගියදා අමතනු ලැබුවා. එෙහිදී ජනාධිපතිවරයා පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. Has been successfully containing and controlling the COVID-19 threat. Out of the total PCR test conducted so far, only 3% has been confirmed as infected. The death rate is at a very low level of 0.97%. In early February, my government established a task force comprising key health personnel, high-ranking military personnel, and administrators to monitor the spread of the pandemic and also take required measures to combat the spread of the virus. As Sri Lanka notes, the deep concerns that developing countries are facing, an unprecedented economic and debt crisis due to the pandemic, need for
debt relief and financial stimulus for these countries must be duly recognized. In this regard, Sri Lanka reiterates its call and joins global appeals for international financial institutions and donors to provide debt relief and greater financial assistance to vulnerable countries. Sri Lanka contributed $5 million to the SARC COVID-19 Emergency Fund to assist the South Asian regions in its efforts to deal with the challenge. Sri Lanka wishes to share its experiences and successes in regard to the COVID-19 pandemic with fellow members. නොබෙති ජාතින්ගේ ඔන්ලයින් සමුළු අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ සම්පූර්ණ කතාව අපගේ ප්‍රවෘත්ති විකාශය අවසානයේ බලාපොරොත්තු වන්න. වත්මන් ආණ්ඩුව කිසි විටකත් රාජ්‍ය මුදල් අයථා ලෙස අව භාවිතා කර නොමැති බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. 1982 අංක 40 දරන ණය විශේෂ විධි විධාන 50 මේ පනතේ විසර්ජන පනත නොමැති විට දේශීය විදේශීය වශයෙන් ණය ගැනීම පිළිබඳ තිබෙන බලය ඉතා පැහැදිලිව නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළා තියෙනවා. මේ 1982 අංක 40 දරන ණය විශේෂ විධි විධාන පනතට අනුව කියලා තියෙන්නේ පසුගිය වර්ෂේ ණය ගත්ත සීමාවක් තියෙනවා නම් එයින් කාර්තුවක ප්‍රමාණය 4න් 1ක් අනුමත ණය ලෙස සලකා ණය ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ඉඩකඩක් තිබෙන බව ඒ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නිතරම අතිගරු ජනාධිපතිතුමත් භාරකාර කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව. ඒ අනුව ජනාධිපතිතුමාගේ ලේකම්තුමා ආචාර්ය පීබී ජයසුන්දර මහතා මේ හා සම්බන්ධිතව රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙත් උපදෙස් ලබාගෙන තමයි මේ අත්‍යවශ්‍ය වියදම් දරන්නේ. කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයකට මුදල් වැය කරලා නැහැ. කිසිම නාස්තිකාරී වියදමක් කෝටාබේ රාජපක්ෂ රජයේ යටතේ මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දරලා නැහැ. ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස සිදු කළ ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ මූල්‍ය පරිහානිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. එය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියා. පීබී ජයසුන්දර මැතිතුමා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ දැනුවත්කමක් තියෙන ලේකම්වරයෙක් අද ජනාධිපති ලේකම් වශයෙන් කටයුතු කරන්නේ. මං හිතන විදිහට රටේ ආර්ථික සැබෑ ස්වරූපය දන්න නිසා තමයි මූල්‍ය අර්බුදයක් තියෙන නිසා තමයි එතුමා ඒ වගේ ඉල්ලීමක් කළා තියෙන්නේ. අද ආදම කියන මාර්ග නැතිලා තියෙනවා නැවතෙනවා. අප්‍රේල් මාසේ සම්පූර්ණ මැදිරි නීතිය තියෙනවා. මැයි මාසෙත් අද වෙනතුරු වහලා තියෙනවා. ඒක තුලින් බිලියන් 4500ක් නැතිලා තියෙනවා කියන එක පේන්න තියෙන කරුණ. ඒක දැනගෙන වෙන්නේ නැති පීබී ජයසුන්දර මැතිතුමා මේ ඉල්ලීම කළා තියෙනවා. ආණ්ඩුවේ සැබෑ ආර්ථික ප්‍රතිවිපාකය එතුමගේ ඒ ඉල්ලීම තුලින් ඉස්මතු වෙලා තියෙනවා. අපේ රටට දුවන්න පුළුවන් මාස 3 කාල සීමාවක් පමණයි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් නැතිව. හදිසි තත්ත්වයක් උද්ගත වුවොත් තිබුණු පාර්ලිමේන්තුව කැඳවලා දුවන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තුව යන්නේ කොතෙක්ද? ඒ හදිසි තත්ත්වය අවසන් වන තෙක් හෝ අලුත් මැතිවරණය පවත්වන තෙක්. ඒක තමයි නීති. අපි ඔක්කොම නීති රටයි. එතකොට දැන් පාර්ලිමේන්තුව මේ වගේ විසිරුවා හැරලා තියෙන අවස්ථාවක මුදල් වියදම් කරන්නේ කෙසේද කියලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් ඒකාබද්ධ අරමුදලෙන් පොදු සේවාවන් සඳහා නිශ්චයයි. ඒවා කරගෙන යෑමට මුදල් වියදම් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඉල්ලීමක් කරා නම් කැමති කෙනෙකුට ස්වේච්ඡාවෙන් මේ පරිත්‍යාගය කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ தத்துவය පදනම් කරගෙන ඒ ගැන අපිට විරුද්ධතාවයක් නැහැ. නම් බලහත්කාරකමෙන් ඒ වගේම දඩබ්බර විදියට මේවා මේ විදියට කටයුතු කරන කිව්වොත් අපි ඒකාබද්ධ උත්ති සමිති සංවිධානයේ විදියට අපි ආණ්ඩුවට කියනවා රජයේ සේවයෙන්ගේ වැටුපට අත තියන්න ලෑස්ති වෙන්න එපා. වැඩබැරි ආණ්ඩුවක් හැටියට අද මේ රටේ ජනතාවට කොලේ වහලා ගහන්න එපා කියලා අපි කියනවා. අද වෙනකොට අධ්‍යාපනයේ කඩාවැටලා තියෙනවා. මේකේ දුරස්ස ආකාරයෙන් තමයි දැන් අධ්‍යාපනය කරන්නේ. පෙර රජයේ විසින් ටැබ් දෙන්න යෑමේදී මේකට විරුද්ධත්වයක් ප්‍රකාශ වුණා. දැන් මේ ඒ අවස්ථාවේදී සිදු වූවා නම් අපි දූරදර්ශීව හිතුවා නම් මේ ප්‍රශ්නේ සෑහෙන දුරට මෙතනින් අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න තිබ්බා. මොකද අපිට මේ යන්ත්‍ර දීමෙන් ඒ ග්‍රාමීය අපේ දුවදරුවන්ට ඉගෙනීම කඩවීමකින් තොරව ගෙනියන්න තිබ්බා කියලා මම හිතන්නේ. මට කියන්න පුළුවන් නිසකව. අද කාන්තාවන්ව මානසිකව කොච්චර ඇද දැමලා කිව්වත් බිමට ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉස්සරහා ගිහිල්ලා
ग्राम सेवक कार्यालय इसरा गिल्ला महा हनिंग अंडा वेटिन्नट सिद्ध उना सटन करन उना गहगन्न उना ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශවලට අනුකූලව එළඹෙන 11 වෙනි දින රට යථාතත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව හිටපු රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මාර්තු මාසයේ 11 වෙනි දින ඉඳලා බොහෝ වෙලාවට රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ ව්‍යාපාරවල ඒ නැවතී තිබූ තත්ත්වය මේ 11 වෙනි දින ඉඳලා මේ අංශ දෙකෙන්ම ක්‍රමානුකූලව විධිමත් ක්‍රමවේදයක් අනුව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙලා තිබෙන අවස්ථාවක තමයි අපි මේ ප්‍රොජෙක්ට් සාකච්ඡාව තියන්නේ. අපි විශ්වාස කරනවා අපි දැක්ක පසුගිය සති කිහිපය තුළම ඇදිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල පවා සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවකින් පෞද්ගලිකාංශ සේවකින් ව්‍යාපාරිකයින් මේ සියලු දෙනාම ඉතාම මැනවින් මේ කොවිඩ් 19 පාලනය කරගැනීමේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන තමයි පහුගිය දින කීපය වෙනකොට එයගේ හැසිරීම රටාව අපි දැක්කේ. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් මේ වෙන විට ක්‍රමානුකූලව ජන ජීවිතයේ යථාතත්ත්වර පවත්වා ගැනීම සඳහා රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය විවෘත කරමින් සිටිනවා. ඒ නිසා මේක ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ තත්ත්වයක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්. මේ සියල්ලට අනුගත වෙමින් තමයි ක්‍රමානුකූලව ජන ජීවිතයේ යථාතත්ත්වර පවත්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යන්නේ. කොතමාලා 11 වෙනිදා රට විවෘත කිරීම තීරණයක් ගත්තත් තාමත්ම ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධ තීරණයක් කරන්නේ නැහැ. ගුවන්තොටුපළ සියල්ලටම විවෘත වෙන්නේ නැහැ. ගුවන්තොටුපළ දැනට විවෘත වෙලා තින්නේ මේ විශේෂ කාර්යබහින්. ඒක පිළිබඳව ගුවන්තොටුපළ සමාගමත් සිවිල් ගුවන් සේවා අධිකාරියත් ශ්‍රී ලංකා ගුවන් සේවයත් විසින් තීන්දුව කළා ප්‍රකාශයට පත් කරයි. සියලු රාජ්‍ය සේවකයන්ගේ සම්පූර්ණ මාසික වැටුප රජයට පරිත්‍යාග කළද රුපියල් බිලියන 100ක මුදලක් රජයට ලබා දීමේ හැකියාවක් නොමැති බවත් රාජ්‍ය සේවක වැටුප වෙනුවෙන් එතරම් මුදලක් වැය නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ආචාර්ය ජයසුන්දර මහත්මයා කියනවා මාසික පඩි ගෙවන්න පඩි සහ දීමනා ගෙවන්න බිලියන 100ක් වියදම් වෙනවා කියලා. දැන් මම හොයලා බැලුවා ඇත්ත වශයෙන්ම පඩි සහ දීමනා ගෙවන්න මාසිකට කොච්චර යනවාද කියලා. මම මේ සියලු දේ ගන්නෙ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙන්. එතකොට 2018 ගත්තොත් පඩි හා වේතන රුපියල් මිලියන 258යි. රුපියල් මිලියන 485ක් තමයි මධ්‍යම රජයේ වියදම් හැටියට සහ ආරක්ෂක අංශයේ වියදම් හැටියට රජය වියදම් කළා තියෙනවා. මේක අපි අරගෙන මාස 12න් බෙදුවොත් එහෙම එන්නේ බිලියන 50ක බිලියන 54ක විතර ප්‍රමාණයක්. අනික් දීමනක් නැහැනේ. ඒවා ගෙවන්නේ නැහැනේ. ඒවා කපලානේ. ඒතකොට ඕටි අනික් දීමනයි අයින් කරලා 258 ඒකට එකතු කරෝතින් එහෙම පළාත් සභාවල ගෙවන සියලු මුදල් බිලියන 35 ඉතුරු කරගන්න පුළුවන්. ඒතකොට මන් දන්නේ කොහොමද කියලා මේ බිලියන 100 හැදුනේ. මොකද මිනිස්සු හිතන්නේ අපි මේ අපේ පඩිය ගත්තේ නැත්නම් අපේ පඩිය නැවත රජයට දුන්නොත් බිලියන 100ක් වගේ මහ විශාල ප්‍රමාණයක් ඉතුරු. අනිත් එක තමයි වැඩිපුරම ගෙවන්නේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියයි. ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි මේ පඩි ගන්න එපා කියලාද කියන්නේ? ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි පඩි අයින් කරෝතින් එහෙම මධ්‍යම රජයේ සේවකයන්ට ගෙවන්නේ බිලියන 230 ගන්න. එතන ලොකු ගැටලුවක් තියෙනවා. රජය විසින් ජනතාව නොමග අරිනවද කියන ප්‍රශ්නේ අපිට එක පැත්තකින් අහන්න වෙනවා. මම මේ ජෙනරාල් සුමිත් අතපත් මීට මාස 3කට විතර පෙර මම හමුදාවේ මේජර්නල් කෙනෙක් හැටියට සේවය කෙරුවා. අද මම දේශපාලනඥයෙක් කොළඹ දිස්ත්‍රික්කයේ ඉක්වැලිටි ආසනයෙන් තනත් කරනවා සමුග ජන බලවේගයෙන්. ඉතින් අපේ ත්‍රිවිධ හමුදාවල විරුණු එම කටයුත්ත කරන්න දැද්දී මෑතකදී වුන් යම් ප්‍රමාණයකට මම රෝගී වැළඳුණා. අර කණිවර අනුයා කියලා හැම දෙයකම ඉස්සරහට දාන වාට වඩා රජයේ යම් කිසි වකීමක් තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය උපකරණ යුද්ධයේදී පතුරුන්තු අකු දුන්නා වගේම මේකෙත් අවශ්‍ය උපකරණ ඇඳුම් ආයුධම් ආරක්ෂක ඇඳුම් කටල වගේ දීම ඒක රජයේ යුතුයකම. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුව හමුවේ රජය සිදු කරන අදූරදර්ශී ක්‍රියාවට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩි ලාල්කාන්ත මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලා සිටීම එහෙම නැත්නම් වැටුප් කප්පාදුවකට අදාළ කරන මැදිහත් වීම නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයට වැටුප් පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගලා දීලා තියෙනවා එතුමා. අපි කවුරුත් දන්නා වෘත්තීය සමිති ව්‍යාපාරය පහුගිය කාලේ පොඩ්ඩක් කඩේ වහලා තිබ්බේ. මොකද මේ කොරෝනා ප්‍රශ්නේ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් පිළිබඳ මැදිහත් වීම නොකර සිටියේ. අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දු වුණා පාර්ලිමේන්තුවේදී වතුකම්කරුවන්ට රුපියල් 1000 මාර්තු මාසේ ගෙවන්න.
ඒ පොරොන්දුච්ච විදියට ඒක දුන්නේත් නැහැ. පුරවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ දැවන්ත අරගලයක් මේ රටේ නිර්මාණය වෙලා තිබ්බා. මේ පාර උත්සව අධික ආරම්භුදල් ලැබුණේ නැහැ. නමුත් මේ සියල්ල තියෙද්දී මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුල වෘත්තීය සමිති ව්‍යාපාරය ඊටාම නිවැරදිව සහ වගකීම් සහගතව එම ඉල්ලීම් Tamange අතේ තියාගෙන එළියට දාන්නේ නැතුව අකුලගෙන කටයුතු කරා. පීවී ජයසුන්දර මැතිතුමා ජනාධිපති ලේකම් විදියට මේ කරලා තියෙන ඉල්ලීම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා. ගුරු ශේෂ්‍රය ඇතුළු සියලුම සමාජිකයන්ට සහ හිතවතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේක දෙන්න එපා. අවුස්ස ගන්න එපා වෘත්තීය සමිති ව්‍යාපාරය. ආණ්ඩුව අනුන ලෙස කටයුතු කරනවා නම් වෘත්තීය සමිති ව්‍යාපාරයට සිද්ධ වෙනවා ඉදිරියේදී ක්‍රියාමාර්ග වලට එන්න. දේශපාලන වේදිකාවේ පළබෝ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. පත් කරලා නැහැ. අභිනව පාර්ලිමේන්තුවක් නව පාර්ලිමේන්තුවක් පත් කිරීම සඳහා මැතිවරණේ පවත්වන්න බැරි වුණා කොවිඩ් 19 මේ වසංගත තත්ත්වය නිසා. මහත්තු මේක දේශපාලන ඌමනාවන් ඉෂ්ට කරගන්න වෙලාව නෙවෙයි. මේ රට විපතට මුහුණ දීපු වෙලාව. මේ විපතෙන් මේ රට ගලව ගන්න කටයුතු කරමු. කටයුතු කළා ව්‍යවස්ථානුකූලවත් පාර්ලිමේන්තු මැතිවරණයේ නීතියට අනුවත් පාර්ලිමේන්තු මැතිවරණේ තියලා මේ රටේ ජනතාවට සුසු පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගන්න ඉඩ දෙමු. අද මේක පොහොට්ටුවේ අයගේ මැතිවරණ කැම්පේන් එකක් බවට පත් කරගෙන ඉවරයි. මෙවැනි දේවල් නවත්තන්න මැතිවරණ කොමසාරිස්තුමාට දැන් බලය තියෙනවා. හුඟක් අය හිතනවා එතුමගේ බලය නැතුව සමහර අය බලය පැහැරගෙන තියනවායි කියලා. ඒ අපිට පේන හැටියට එතුමට බලය තියෙනවා. මේ වගේ මුදල් බෙදීමේ කටයුත්තක් වෙනවනම් ඒකට රාජ්‍ය නිලධාරි විතරක් සම්බන්ධ කරගෙන සාධාරණ විදියට මේ කටයුත්ත කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. අපේ දැන් තියෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ 33 2 සී වගන්ත යටතේ ජනාධිපතිතුමාට පුළුවන් ගැසට් නිවේදනයක් මගින් අලුත් පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය ප්‍රකාශයට පත් කරන්න. ඒ නිසා අපි මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථා අර්බුද ඇති කරන්න හදන්නේ රටේ අර්බුද ඇති කරන්න හදන්නේ තමන්ගේ පරාජය ගැන බය වෙලා ඉන්න විපක්ෂයේ දේශපාලඥයෙක් මිසක් මේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි කියන එක ඉතා පැහැදිලිව අපි සඳහන් කරන්න. රජයේ සේවකයන්ට පටිතත කරගෙන අපට දියව් කියන ගමන් ආණ්ඩුවේ ඇමතිවරු ඒ වරප්‍රසාද සියල්ලම භුක්ති විඳිනවා. මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන්ට නිල වාහන පාවිච්චි කරන්න අවසර දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙනවා. ඒ වගේ පරිසරයක් තුල ඉඳගෙන තමයි මේ අහිංසක රජයේ සේවකයගේ වැටුප හෝ භාගයක් හෝ සතියක හෝ දිනක හෝ ඉල්ලන්නේ. ඉතින් මේ ඉල්ලන්නේත් කොරෝනා අරමුදලට නෙමෙයි වැඳ බුහා අනද්දරු අරමුදලට. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ගිහිල්ලා ශේෂ්ඨාධිකරණයේ නඩුව පවරලා තියෙනවා මේ සමගි ජනවලයේගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න කියලා. එතකොට මේ අයගේ උමනාව මේ රටේ ව්‍යවස්ථාව රකින්නවත් ප්‍රජාතන්ත්‍රවාදී රකින්නවත් ඒ කාරණා නෙමෙයි. පැහැදිලිව පේන්න තියෙනවා තමන්ගේ බලලෝභීත්වය ඇති කරගන්න එක්කෝ කොහොම හරි කරලා තමන් මෙච්චර කල් එක දිනපු මිනිස්සුන්ගේ නාම යෝජනා ටික අවසන් කරලා ඒ ඡන්ද කොට තමන්ට ලබා ගන්න හරි එහෙම නැත්නම් ආපෞසරයක් නාම යෝජනා වෙනස් කරගන්න හරි තියෙන බලලෝභී අරගලයේ අවශ්‍යතාවය තමයි අපිට පේන්න තියෙන්නේ. ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතින් ගණන 844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ නව ආසාදිතින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දින හඳුනා ගැනුණු නව ආසාදිතින් 9 දෙනාම නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙරට නව කොරෝනා වෛරස ආසාදිත පුත්කරින් 11 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමට සෞඛ්‍යාංශ සමත් වුණා. ඊයේ දින හඳුනා ගැනුණු නව ආසාදිතින් 11 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම කොරෝනා වෛරස ආසාදිනි වීසුවේ ලැබූ තවත් පුත්කරින් 15 දෙනෙකු අද උදැසන රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරස ආසාදිනි වී ඇති බවට මුල්වරට හඳුනාගත් පොළොන්නරුව ප්‍රදේශයේ නාවිකයා ඇතුළු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා වෛරස ආසාදිත වූ නාවික හමුදා සමාජිකයන් 5 දෙනෙකුද සිදු කළ PCR පරීක්ෂණ මගින් වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 255ක්. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොරෝනා වෛරස
සිය ආසාදිනේ වුවන්ගෙන් 404 දෙනෙකු නාවික හමුදා සැබළුන් බවයි. මේ අතර කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව මේ දිනවල අහඹු නියැදිතුලින් PCR පරීක්ෂණ සඳහා පිරිස යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව දහස ඉක්මවා සිදු කිරීමට රජය පහසුකම් සැලසීමත් සමගයි. කොළඹ මහනගර සභාව විසින් රෝගීන් හමු වූ ප්‍රදේශ සහ රෝගීන් ඇසුරු කළ පිරිස සිටින ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩව PCR පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව අද දින කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ දින කිහිපය තුලදීම සිදු කරන ලැබූ අහඹු PCR පරීක්ෂණ වලින් එක් රෝගියෙක්වත් අපිට කොළඹ ප්‍රදේශය ආවට වාර්තා වෙලා නැහැ. ඒ නිසා දැන් අපි මේන්ටෙනන්ස් මෝඩ් එකකට නැත්තම් දිනකට PCR පරීක්ෂණ 40ක් වගේ අහඹු ලෙස කිරීමට තමයි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඊයේ මරදානේ සිදු කරපු PCR පරීක්ෂණ වලිනුත් එකම ලෙඩෙක්වත් අපිට සොයා ගැනීමට හැකි වෙලා නැහැ. මේ අතර කොරෝනා රෝගීන් සහ සමීප සබඳතා පැවැත්වූ පිරිස හඳුනාගෙන PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම වැල්ලම්පිටිය කොටුවිල කැලණි දීකම ප්‍රදේශයේදී සිදු කර තිබෙනවා. අහඹු නියදියක් ලෙස කොරෝනා රෝගීන්ට කිට්ටු සබඳතා තිබූ පුත්කලින් 26 දිනක ජංගම රතමගින් අද සවස මෙම පරීක්ෂාවන්ට ලක් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර කොළඹ කොටස් වෙළඳපළ එළඹෙන 11 වන සතුදා දින සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳපළ නිවේදනය කරනවා. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතු මැයි මාස 11 වන දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳපළද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළඳපළේ සංවර්ධන වෙළඳ ප්‍රධානි නිරෝෂන් විජේසුන්දර මහතා පවසන්නේ පැය දෙකක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළඳපොළ මැයි මාස 11 වන දින සිට විවෘත කරන බවයි. මේ අනුව පෙරවරු 11 සිට පසුවරු 1 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි. අවසන් වරට කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූයේ පසුගිය මාර්තු මාස 20 වන දිනයි. ඇඳිරි නීති හිතුවෙන් මාස 1කමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුළ රැඳී සිටි තවත් පුත්කලින් දහසකට ආසන්න පිරිසක් ගම්බෙන් බලා පිටත් කර යැවීම අද දින සිදු කර තිබෙනවා. ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයේ පොලිස් වසම් 10ක රැඳී සිටි පුත්කලින් පිරිසක් මෙලෙස සිය ගම්බෙන් බලා පිටත් කර යවා තිබෙනවා. නොකඩවා ධාවනය කරනවා තම ගම්බෙන් දක්වා මගදී නැවතීමක් සිදු කරන්නේ නැහැ. සියලු දෙනාම තම ගම්බෙන් බලා ධාවනය කළාට පස්සේ අදාළ පොලිස් ස්ථානයට මස්සත ගමන් කළ පසු ඒ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හමු වෙලා තමන් රැගෙන යන පෞරමයේ තුමාට බාර දීලා එම පොලිස් ස්ථානයේ සිට තම පදිංචි නිවස දක්වා රවාන පහසුකම් මත තමන් රැගෙන යනවා. මේ අතර බුස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුත්කලින් 14 දිනක එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ අධිකාරියන්හි නියුතු පුත්කලින් 14 දිනකුයි මෙලෙස බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙන්නේ. මෙතර ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශිකයින් ලබාගෙන ඇති සියලු වර්ගවල විසා බලපත්‍රවල වළංගු කාලය ලබන 12 වනදා සිට ජූනි 11 වනදා දක්වා තවත් දින 30කින් දීර්ඝ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 40 ලක්ෂය ඉක්මවා තිබෙනවා. එමෙන්ම මරණ 275,000කට වැඩි සංඛ්‍යාවක්ද වාර්තා වන අතර ඉතාලියේ මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී 30,000 ඉක්මවනු ලැබුවා. ඒ අනුව කොරෝනා මරණ 30,000 ඉක්මවා ගිය යුරෝපා සංගමයට අයත් ප්‍රථම රට වන්නේ ඉතාලියයි. එරට මුළු ආසාදිත සංඛ්‍යාවද මේ වන විට 217,000කට අධිකයි. කෙසේ නමුත් ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව
संख्या सापेक्ष अड़वेमीन पवती नर एरट दड़ी निरोधायन सीमावन मेवन विट लील करमीन पवती नवा लोव वेडिम कोरोना मरण सह आसादितेन वार्तावाने अमेरिका एक सज्जन पतेन एरटिन कोरोना मरण हेत्ता अटदहस पंसियाक सह आसादितेन दहतुन लक्ष विसेक तहसक वार्तावन वा एमेन्म अमेरिकानु उपजनाधिपति माइक पेंस के माध्य लेखम वरियवन कैथे मिलर्ट द कोरोना वायरस आसादिने वियति बव ई अनावरणे वुना ए दवल मंदिर कार्य मंडली सेवकेकुट वायरस आसादिने वियति बव हेलिदरो वे दिनकट पसुवाई उपजना ಪತಿ ಮೈಕ್ ಪೆನ್ಸ್ ಗೆ ಮಾಧ್ಯ ಲೇಖಂ ಕತೆ ಮಿಲ ವಿವಾಹ ವಿ ಸಿಟಿನೇದ ಜನಾಧಿಪತಿ ಟ್ರಂಪ್ ಗೆ ಕಾರ್ಯ ಮಂಡಲ ಸೇವಕೇ ಕುವನ ಸ್ಟೀವನ್ ಮಿಲ ಸಮಕೈ ದವಲ ಮಂದಿರೇ ಸೇವಕ್ಯಾನ್ ಕೊರೋನಾ ವೈರಸ್ ಏಟ ನಿರಾವರಣೆ ವಿಮತ್ ಸಮಗ ಜನಾಧಿಪತಿ ಟ್ರಂಪ್ ಸಹ ಉಪಜನಾಧಿಪತಿ ಮೈಕ್ ಪೆನ್ಸ್ ಕೋವಿಡ್ 19 ಪರೀಕ್ಷಣ ಕಿಹಿಪೇಕಟದ ಲಕ್ ಕರುಣಾ ಎಮ ಪರೀಕ್ಷಣ ವಲದಿ ಅನಾವರಣೆ ವುನಿ ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಟ ಸಹ ಉಪಜನಾಧಿಪತಿ ಮೈಕ್ ಪೆನ್ಸ್ ಟ ಕೋವಿಡ್ 19 ವೈರಸ್ ಏ ಆಸಾದನೆ ವಿ ನೊಮೆತಿ ಬವೈ ಎಮೆನ್ ಕೋವಿಡ್ 19 वायरस से तेरे हिव सटन क्रीम संधा कुएं तेरे दिन विस्तक संपूर्ण निम्न वसा देमी बट तेरे ने करते बन पा मई दाहवन इरिदा सवस हतरटे आरंभ वी मई तिस्वन दादा क्वा अकंडव क्रियात्मक बने मेमा वसा देमी मातर राज्यांशे कटे तो दुरस्तव सिटे अकंडव सिद्धुन बव संधान एमएन म अत्यावश्य पाउत जन जीवित सामान्य तत्पेट पत्वीमठ तव वसरक पमन कालिया गतवन व्यति बव राज्य वैद्य निर्धारण संगमे सहकार लेखा वैद्य नवींद सोयसा महता पवसन पर प्रदेश ජනතාව හිතනවා මාර්තු 11ට කලින් තිබිච්ච විදියට පොල්ලට ගිහිල්ලා අපිට ඕන විදියට හැසිරිලා අපි පොකුරු වශයෙන් ඉඳලා එහෙම ඉන්න බෑ අපිට. එහෙම විවෘත කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ reduction of alertness. ඒ කියන්නේ අපි ඉන්න අර අවධානය මට්ටම අපි පල්ලෙහාට ගන්න. ඒකෙදි සංචරණය සීමා කිරීම 80කින් අපි සීමා කරලා තිබුණා නම් අපි 150ක් විතර සංචරණේ සීමා වෙයි කියලා හිතනවා. ඒතර ඒ මට්ටමේදී අපි බලාගෙන ඉන්නවා කොච්චර රෝගීන් මේ අතරේදී රෝගීන් බිහි වෙයිද? එතකොට මේ රෝගීන් බිහි වෙනවා නම් අපි ගන්න ඕන රෝගීන් බිහි වීම නතර කරන්න. එතකොට නතර කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ නිසා තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක සෞඛ්‍ය ප්‍රවාදන කාර්යාංශත් එක්ක කියලා විශේෂයෙන්ම අපි වැඩපිළිවෙළක් ගෙනියනවා. ඒ වගේම අපි ජනතාවට ඉදිරිදි කළ යුතු කාර්යය තමයි අපි මුව ආවරණයක් පළඳගෙන ඉඳීම, අපේ මීටරයක දුරස්ත බව, මීටරයක් කොහිට වැඩි ප්‍රමාණයක් දුරස්ත බව පවත්වා ගැනීම. ඒ වගේම අවශ්‍ය කිවිසුම් යාම් වගේ අවස්ථාවලදී කැස්සක් වෙනවා නම් අපි කොහොමද වැළමිටි අනිත් පැත්ත තියලා කටයුතු කරන්නේ. ඒ වගේම තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැනුවත් කරන්න ඕනේ. පැහැදිලිවම කියන්න පුළුවන් ඉදිරි වසරකට වැඩි කාලයක් යනකම් අපිට සාමාන්‍ය ජන ජීවිතය කියන එක නේද මාර්තු 11ට කලින් තිබිච්ච ජන ජීවිතය යනවා කියන පොරොන්දු දෙන්න බෑ. අපේ ජනතාව හැසිරෙන ආකාරයන තමයි අපි ඉදිරි මාස කිහිපෙදී කොහොමද යන්නේ කියන එක මත අවුරුද්දක්වත් අපි වැක්සින් එකක් හොයාගන්නකම් එන්නතක් අපිට ලැබෙනකම් අපිට අවදානමක් තියෙනවා. සෞඛ්‍යංශවල උපදේශ මත පාසල් විවෘත කිරීම අධ්‍යයන කිහිපයක් යටතේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. ඒ අද මාතර ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජිතයින් සමග පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි තාම පාසල් පටන් ගත්තේ නැහැ. පාසල් පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ ලබන සඳුදා 11 වෙනිදා. හැබැයි 11 වෙනිදා පාසල් පටන් ගන්න පුළුවන් කමක් නැති බව අපි ඔබ කාටත් පැහැදිලි වෙන කාරණාවක්. අපි තවම දිනයක් නියම කර ගන්න බැහැ. අපි සෞඛ්‍ය බලධාරීන් තමයි දිනෙන් තීන්දුව කරන්නට ඕනේ. ඒක දේශපාලන තීන්දුවක්. එහෙම නැත්නම් ඩලසලහ පෙරම අධ්‍යාපන ඇමතිවරයා විසින් ගනු ලබන තීන්දුවක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම් නිර්දේශ නිර්ණායකට අනුව අපි මේ දිනේ තීන්දුව කරනවා. ඒ නිසා පාසල් විවෘත කරන දිනේ අපි ලබන සතියේදී තීන්දුව කරන්න පුළුවන් වේවි. ඒ දිනය කවද දිනයක්ද කියලා කියන මට දැම්ම ඉක්මන් වැඩි. හැබැයි ඒක අපි අධ්‍යයන කීපකින් කරන්නේ. ඉස්සෙල්ලා අපි පුංචි දරුවෝ ඉස්කෝලේට ගේන්නේ නැහැ. අපි අත්‍තරම බලාපොරොත්තු වෙලා ඉන්නේ සෙල්ලම පළාත් පාලන ආයතනවල සහයෝගය අරගෙන මුළුමනින්ම පවිත්‍ර කරන්න විෂ බීජ හරණය කරන්න සෑම පාසලකම ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශ කියන දවස් 4ක් විතර ඊට පස්සේ වහලා තියන්නට ඕනි කියලා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන විදුහල්පතිවරු සහ ගුරුවරු කැඳන්න. කැඳලා මේ කාලසටහන් වෙනස් කරන්න සිද්ධ වෙවි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි අධ්‍යයන විදියට උසස් පෙළ දරුවොත් සාමාන්‍ය පෙළ දුවලා පුතාලත් පාසලට කැඳවන්න. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ කොහොමද පුංචි දරුවෝ ටික ගේන්නේ කියලා. අපි අපි දැනටම තීන්දුවක් කරන් තිනවා. උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ තර්මෝමීටර් 200කට අඩු පාසලක් නම් දරුවෝ 200කට වඩා නම් ඉන්නේ එක තර්මෝමීටර් එකක් දෙන්න 200යි 500 අතරේ නම් ඉන්නේ තර්මෝමීටර්ස් දෙකක් දෙන්න ඒ වගේම 500යි 1000 අතරේ නම් තව ප්‍රමාණය වැඩි කරන්න 1000ට වැඩි නම් ඒ තව වැඩි කරන්න සෑම පාසලකටම ලබා දෙන්න අපි කටයුතු කරනවා විද්‍යාපතිරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා පාසලට ඇතුළු වෙන තැනදී සෑම දරුවෙක්ගේම ශරීර උෂ්ණත්වය ඒ අනුව පරීක්ෂා කරන්නට
රටේ වර්තමාන වේ පවතින තත්ත්වය අනුව අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතු බව සමකී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමි. දවන විට දූ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විශේෂිත වූ වෙනසක් සිදු වෙලා තිබෙනවා කොරෝනා ආසාදනය නිසා. අධ්‍යාපන බලධාරීන් මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමවේද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක. නමුත් මේ ක්‍රමවේදවල අඩුපාඩුකම් රසක්. බොහෝ දූ දරුවන්ට දුරකථන පහසුකම් නැහැ. ඒ වගේම ලැප්ටොප් පහසුකම්, පරිගණක පහසුකම් නැහැ. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකක අයිතිකරුවෙක් වීමේ වාසනාවක්. මේ දුරස්ථ අධ්‍යාපනයේ පාවිච්චි කරන අධ්‍යාපන ක්‍රමවේදයේ තුල ඩේටා සඳහා මුදල් නැහැ. සමහර ප්‍රදේශවල දුරකථන සමහර අයගේ තොරතුරු තාක්ෂණ දුබලතාවයන් සහ ඌනතාවයන් තිබෙනවා. මේවට පිළියම් කිසිවක් නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම ඉගෙන වෙන පාඩම් වල ගුණාත්මක භාවය ප්‍රමාණාත්මක භාවය ගැන ප්‍රශ්න රැසක් තිබෙනවා. විශේෂයෙන්ම රූපවාහිනිය සහ ඒ වගේම වෙනත් මාධ්‍ය හරහා මේ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක වුණාට ඒවයි විධිමත් භාවයක්. විශේෂයෙන්ම ගුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ඒ දුවා දරුවට. මේ වගේ තත්ත්වයක් තුළ මේ රටේ ලක්ෂ 44කට වැඩි සිසු පරපුර මානසිකතින් වැටිලා මහ පොළවේ අධ්‍යාපන ක්‍රමය නිර්ව්‍යාජව කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්නට ඕන. එහි වගකීම අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් බාර ගන්න. ඇඳිරි නීති කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කර තිබෙනවා. පුත්තලම කඩුමයන් කුලම් ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ රුපියල් කෝටි 4ක පමණ වටිනාකමකින් සමන්විත බ්‍රවුන් සුගර් නැමැති මත්කුඩු කිලෝ 4යි ග්‍රෑම් 368ක ප්‍රමාණයක් වැටලීමට ඊයේ රාත්‍රියේ කොට්ටාෂ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මද්‍රව්‍ය විශේෂයෙන් සකස් කරන ලද මේසේක අතුරු අතිබියදී කිලෝ 2ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා කින තිබෙනවා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් අත්රංගුවටපත් පුද්ගලයෙකුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම හමුවේ තවත් කිලෝ 2ක ප්‍රමාණයක් අලිවිය සඳහා සූදානම් කරමින් සිටියේදී සැකකරුවන් පිරිසක් සමග මෙලෙස අත්රංගුවට ගෙන තිබුණා. මේ සඳහා සැකකරුවන් 7 දිනක ඇතුළුව ජංගම දුරකථන 9ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 368ක් අත්රංගුවට ගෙන පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධනංශයේ පොලිස් නිලධාරීන් දඹුල්ල රත්මල්ගහ ඇල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සමග සැකකරුවන් 7 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මෙම හෙරොයින් ජාවාරමේ නිරත යැයි සැක කෙරෙන අඹුසැමි යුවලකා ඔවුන්ගේ නිවසේ ඉතා සූක්ෂමව බෝනික්කෙකු තුළ සංගවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 3400ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ මලල කලපුවේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන දෙකක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ සවස සමත් වී තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු ලීටර 21ක් ගොඩ ලීටර 690ක් ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට ආර්ථිකයේ යලි නගා සිටුවීම සඳහා ගොවි ජනතාව වෙත සවියක් ලබා දෙමින් මහජන බැංකුව විසින් අස්වැන්න නමින් නවතම නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. වෙහෙසක් නොබලා කුසගිනි නිවන ගොවියන් මයි අපහට රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යලි ස්වයංපෝෂිත රටක් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීම ආරම්භ කිරීම ගම්පහ දිස්ත්‍රික්කයේ දුණුගහ ප්‍රදේශයේදී පසුගියදා පැවැත්ුණා. ඒ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාගේ සහ වැඩවලන ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී එම්.ඒ. බොනිෆස් සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්
මෙහිදී කුඹුරු ඉඩම් මිලදී ගැනීමට කෘෂිකර්ම කටයුතු සඳහා බීජ හා අම්ද්‍රව්‍ය මිලදී ගැනීමට යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට යටිතල පහසුකම් සංවර්ධනයට සහ පශු සම්පත් පාලනයට ණය මුදල් ප්‍රදානය කිරීමක්ද සිදු වුණා. එමෙන්ම ඩිජිටල් ක්‍රමය යටතේ අස්වැන්න ඉදිරිම් ගිනුම් ආරම්භ කිරීම සහ පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩසටහනක්ද ඒ දිනම ක්‍රියාත්මක වුණා. මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම ඇති මහජන බැංකුවේ මහජන බැංකු කළමනාකාරවරයාගෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මහජන බැංකුව හැටියට අද අපි අලුතෙන් ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරා අස්වැන්න කියලා. මේ තුලින් මොකද්ද අපි කරන්නේ? මේ සිටින සියලුම කෘෂිකර්මාන්තය, ඒ වගේම දීවර කර්මාන්තය, පශු සම්පත් කර්මාන්ත මේ සියලුම අයට ණය පහසුකම් සලසනවා. වෘත්තීමේ ලෙස කෘෂි ආර්ථිකයක් තමන් කෙරේ ගොඩනගා ගන්නට මේ අස්වැන්න ණය යෝජනා ක්‍රමෙන් ඔබට පිටුවහලක් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරන්න කැමැති මෙම වැඩසටහන සමග එකතු වෙන්න කියලා. ආදක හමු වේ ඔබ සුරකින්නට මහජන බැංකුව මං තනුව. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.